ආත්ම ගණනක පුරුද්දෙන් තාලය සොයා ගිය ගමනේදී තාලය හමු විය. ස්වරයද හමු විය. ස්වරයත් තාලයත් හෝ කිරීමට කමලාසනයේගේ වරම් ලැබීම ආත්මගත සංසිද්ධියක් නොවේයයි කාටනම් කිව හැකිද? ගුරු ඇදුරාණෙනි, ගුරු පියතුමනි, පනස් සසරකට අධික කාලයක් තාලසරෙන් අපහද සැනසුව ඔබට නමස්කාර වේවා. අද අපාතර සිටි යුතු යුතුදී අද අපාතර වෙලා අපි සදා මේ ශිල්පියාරම සිහිපත් කළ යුතුයි. මොන ධර්මයේ අධ්‍යක්ෂකවද, මොන පිටුපස් සංගේ අධ්‍යක්ෂකවද, මොන මනුස්සේ, මොන ගුරුවරේ මටත් මගහතර ගියාදුණු බොල්ම බුදුමා වශයෙන් හඳුනා ගැනීම අදි වසර 15කට පෙර අපාතරින් වියෝ වූ සංගීතවේදී ඩී.ආර්. පීරි සූරිවෙනිය කෙරෙන ස්මරණය. එතුමාගේ නිර්මාණවල සිද්ධිමුණු මා පුතෝ පුරුණ ගුණාංගයක් සමහරට හිතනවානේ මෙහෙම යුග පුරුෂයෝ මේ අයි මෙහෙ නැති වෙන්න කියලා. මොකද ඒකේ මතකය අතරින්ද බෑ. සබ්ලවාදකේ ඒ වගේම සොර සබ්දෙන් උත්තරීතර ගුණාංගයක් හේතුවේ දෙන්නයි වහන්සේ හිටියේ. ලංකායි හිටියේ එකම එක්ක නයි බව මට නිර්භයව කියන්න.